ආයුබෝවන් Talk with YP මගේ YouTube channel එකට කාලයකට පස්සේ කරන අලුත් වීඩියෝ එකට ඔයගොල්ලෝ හැමෝම බොහොම ආදරෙන් පිළිගන්නවා. අද ටිකක් කාලයකට පස්සේ මම කතා කරන්න යන්නේ මේ පහුගිය දින දෙක තුන තුල වැඩිපුර කතා බහට ලක්ුණු ඉවෙන්ට් එකක් ගැන. අපි දන්නවා ඊයේ දින එහෙම නැත්නම් සැප්තැම්බර් මාසේ 19 වෙනිදා පැවැත්ුණා 16 වෙනි රයිගම් ටෙලි සම්මාන උළෙල. ඉතින් ලංකාවේ ටෙලි විෂන් ශාස්ත්‍රය නැත්නම් මේ රූපවාහිනී ශාස්ත්‍රයේ පැවැත්වෙන විවිධ වැඩසටහන්, ඒ කියන්නේ ටෙලි නාට්‍ය වගේම මාධ්‍ය වැඩසටහන් සහ ප්‍රවෘත්ති වැඩසටහන් මේ වගේ සියලුම වැඩසටහන් වල දක්ෂකම් දක්වපු සියලුම දෙනා අගයන ලංකාවේ පැරණිතම සහ ප්‍රමුඛ පෙළේ සම්මාන උළෙලක් ටෙලි සම්මාන උළෙලක් තමයි මේ රයිගම් ටෙලි සම්මාන උළෙල කියලා කියන්නේ. ඉතින් මේ ඊයේ දිනේ පැවැත්ුනේ 16 වෙනි රයිගම් ටෙලි සම්මාන උළෙල. ඉතින් මේ සම්මාන උළෙලේදී සම්මානලාභීන් ගැන බොහොමයක් දෙනා කතා බහ කළා ඊයේ සහ අද දිනේ වෙනකොට. ඉතින් මං හිතුවා අද මගේ සෙග්මන්ට් එකෙන් මේ රයිගම් ටෙලි සම්මාන උළෙලේ ඉතිහාසය ගැන ඔයගොල්ලන්ට පුංචි විස්තර ටිකක් කියන්න. ඉතින් මේ රයිගම් ටෙලි සම්මාන උළෙලේ ඉතිහාසය පුරා ලංකාවේ බොහොම ඉදිරියෙන් ඉන්න නළු නිළියන් පිරිසක් එවැගේම ජනමාධ්‍යවේදීන් පිරිසක් තමයි සම්මානයට පාත්‍ර වෙලා තියෙන්නේ. ඉතින් සෙග්මන්ට් එකේ ඉස්සරහට අපි කතා කරමු මේ ටෙලි සම්මාන උළෙලේ ඉතිහාසය කොහොමද දිගෑරෙන්නේ කියලා සහ එක් එක් ටෙලි සම්මාන උළෙලවල වලදී දක්ෂතම සහ ජනප්‍රියම මේ සම්මාන ලබාගත් තරු කවුද කියන එක. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අපි බලමු රයිගම් ටෙලි සම්මාන උළෙලේ කතාව ගැන. ශ්‍රී ලංකේ රූපවාහිනී ශාස්ත්‍රයේ විවිධ අංශවලින් දස්කම් දක්වෝ දක්ෂයින් අගයන දිවයිනේ ප්‍රමුඛතම සහ පැරණිම සම්මාන උළෙලක් ලෙස රයිගම් ටෙලි සම්මාන උළෙල අපට හඳුන්වන්නට පුළුවන්. ටෙලි නාට්‍ය සහ ජනමාධ්‍ය ශාස්ත්‍රයේ විශිෂ්ටතා දක්වූ පිරිස් සම්මානයට පාත්‍ර වන මෙම උත්කර්ෂවත් උළෙල සංවිධානය කිරීමේ ප්‍රමුඛයන් වන්නේ ආචාර්ය රවි ලියනගේ මහතා ප්‍රමුඛ කිණම් ඔෆ් රයිගම් සමූහ ව්‍යාපාරය. 2005 වර්ෂයේදී ආරම්භ කෙරුණු මෙම සම්මාන උළෙල හරහා ශාස්ත්‍රයේ සිටින දක්ෂයින් ගණනාවක් සිය කුසලතා වෙනුවෙන් ඇගයීමට පාත්‍ර වෙනවා. නොකඩවා 15 සතාවක් පැවති සම්මාන උළෙලේ 16 වන දිගහැරුම පසුගිය සැප්තැම්බර් මාස 19 වෙනිදා කොළඹ ශැංග්‍රීලා හෝටලේදී පැවැත්ුණා. 16 වසරක ඉතිහාසයක් ඇති රයිගම් සම්මාන උළෙලේ සම්මාන පිරිනමන්නේ පෙර වසරේ ටෙලිතිරයේ බිහිවුණු නිර්මාණ කේන්ද්‍ර කොටගෙන. හොඳම සම්මාන, ජනප්‍රිය සම්මාන, කුසලතා සම්මාන සහ විශේෂ සම්මාන යන කාණ්ඩ හතර ඔසේ විවිධ සම්මාන 50කට අධික ප්‍රමාණයක් මෙම උත්සවයේදී පිරිනැමෙනවා. ඒ අතුරින් නාට්‍ය ශාස්ත්‍රයේ වෙනුවෙන් හොඳම නළුවා සහ නිළිය, ජනප්‍රියම නළුවා සහ නිළිය, හොඳම සහ ජනප්‍රියම ටෙලි නාට්‍ය එවගේම හොඳම අධ්‍යක්ෂණය යන සම්මානත්, ජනමාධ්‍ය ශාස්ත්‍රයේ වෙනුවෙන් හොඳම ප්‍රවෘත්ති නිවේදක සහ නිවේදිකාව, හොඳම ප්‍රවෘත්ති නාලිකාව, හොඳම පූරක සහ හොඳම වැඩසටහන යන සම්මානත්, ජූරියේ කුසලතා සම්මානත්, එවගේම විශේෂ සම්මාන වන ප්‍රතිභා ප්‍රභා සම්මානය සහ වසරේ නාලිකාව යන සම්මානත් විශේෂ කතාබහකට ලක්වන සම්මාන බවට පත් වෙනවා. මීට අමතරව අංග රචනය, පිටපත් රචනය, සංගීතය, ගායනය ආදී තවත් අංශ රාශියක් ඔස්සේ සම්මාන මෙම සම්මාන උළෙලේදී ප්‍රදානය කෙරෙනවා. ටෙලිවිෂන් ශාස්ත්‍රයේ උන්නතිය වෙනුවෙන් සුවිශේෂී සේවාවක් කළ පුද්ගලයන් වෙනුවෙන් මෙම රයිගම් ටෙලි සම්මාන උළෙලේදී ප්‍රතිභා ප්‍රභා සම්මානය පිරිනමනු ලබනවා. 16 වන රයිගම් ටෙලි සම්මාන උළෙල පසුගිය 19 වෙනිදා පැවැත්ුණා. ඉතින් මේ සම්මාන උළෙලේදී වසරේ හොඳම නළුවාගේ සම්මානය, සුදු ඇඳගෙන කළු ඇවිදින් ටෙලි නාට්‍යයේ විල්සන්ගේ චරිතය රඟපෑ ආනන්ද කුමාර උන්නැහේ දිනා ගනිද්දී, විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළියගේ සම්මානය අඩෝ ටෙලි නාට්‍යයේ කමනීගේ චරිතය රඟපෑ ශලනි තාරකා දිනා ගත්තා. එවැගේම වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය වෙනුවෙන් වන සම්මානය ජාතික රූපවාහිනියේ විකාශය වූ වීරයා ගෙදර ඇවිත් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළ ආනන්ද අබේනායක මහතා දිනා ගන්නට සමත් වුණා. එවැගේම වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ලෙස ජාතික රූපවාහිනියේ විකාශය වූ සුදු ඇඳගෙන කළු ඇවිදින් ටෙලි නාට්‍ය සම්මාන දිනා ගනිද්දී
වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍ය ලෙස ITN නාලිකාවේ විකාශය වුණු තනමල් විලකොල්ලෙක් ටෙලි නාට්‍ය සම්මානයට පාත්‍ර වුණා. ඒ වගේම වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍ය නළුවාගේ සම්මානය රවීන් කනිෂ්ක විසින් දිනා ගනිද්දී වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍ය නිලියගේ සම්මානය ශලනි තරකා හිමි කරගත්තා. ඒ අනුව 1996 වර්ෂයේදී එකම සම්මාන උළෙලකදී විශිෂ්ටතම සහ ජනප්‍රියම ටෙලි නාට්‍ය නිලියගේ සම්මානය දිනාගත් චාන්දනී සෙනවිරත්න මහත්මියගෙන් පසු වසර 24ක ඇවෑමෙන් විශිෂ්ටතම සහ ජනප්‍රියම ටෙලි නාට්‍ය නිලියගේ සම්මානය දිනා ගන්නට ශලනි තරකා සමත් වීම විශේෂත්වයක්. ඒ වගේම ජනමාධ්‍ය ශාස්ත්‍රයේ වෙනුවෙන් මෙවර වසරේ විශිෂ්ටතම සිංහල ප්‍රවෘත්ති නිවේදක සම්මානය ITN නාලිකාවේ සහන් තාරක උඩුවා විදාන දිනා ගනිද්දී විශිෂ්ටතම සිංහල ප්‍රවෘත්ති නිවේදිකාවට හිමි සම්මානය සිරස ටීවී නාලිකාවේ චානු දිසානායක හිමි කරගත්තා. ඒ වගේම වසරේ විශිෂ්ටතම දෙමළ ප්‍රවෘත්ති නිවේදක නිවේදිකාවට හිමි සම්මානය වසන්තම් ටීවී නාලිකාවේ චන්ද්‍රිකා ආරුමුගම් දිනා ගනිද්දී විශිෂ්ටතම ඉංග්‍රීසි ප්‍රවෘත්ති නිවේදක නිවේදිකා සම්මානය ටීවී වන් නාලිකාවේ අස්රා අමානි අසන් විසින් දිනාගනු ලැබුවා. ඒ වගේම වසරේ විශිෂ්ටතම සිංහල රූපවාහිනී සම්ප්‍රවේශක ලෙස සිරස ටීවී නාලිකාවේ සුදර්ශනී වාසනා ලක්මාලි සම්මානය දිනා ගනිද්දී වසරේ විශිෂ්ටතම දමිළ රූපවාහිනී සම්ප්‍රවේශක හිට හිමි සම්මානය වසන්තම් ටීවී නාලිකාවේ ඉර්ෆාන් මොහමඩ් හිමි කරගනු ලැබුවා. විශිෂ්ටතම රූපවාහිනී ඉංග්‍රීසි සම්ප්‍රවේශකයාට හිමි සම්මානය ටීවී දෙරණ නාලිකාවේ මහේෂ් ජොනි විසින් හිමි කර ගන්නට සමත් වුණා. ඒ වගේම වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති විකාශයට හිමි සම්මානය සිරස ටීවී නාලිකාවේ නිවුස් ෆස්ට් දිනා ගන්නට සමත් වුණා. මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේ විශේෂ ප්‍රණාම සම්මානයක් ලෙස විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිලිය ලෙස තෙවරක් අඛණ්ඩව නිර්දේශ වූ අද්විතීය රංගන කුසලතාවය වෙනුවෙන් ප්‍රවීණ රංගවේදිනි හිමාලි සයුරංගේ සම්මානයට පාත්‍ර වෙදී රයිගම් ටෙලිස් ප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මානය මෙවර දිනාගන්නේ සුමිත්‍රා පේරිස් මැතිනිය. එදින් මේ ආකාරයෙන් 2020 වර්ෂයේ 16 වන රයිගම් ටෙලිස් සම්මාන උළෙලේ සම්මාන වෙදී යනවා. 2005 වර්ෂයේ ප්‍රථම වතාවට පැවති රයිගම් ටෙලි සම්මාන උළෙලේ දක්ෂතම නළුවාගේ සම්මානය හිමි කරගන්නේ මේ පාරෙන් එන්න ටෙලි නාට්‍ය වෙනුවෙන් ධනංජය සිරිවර්ධන එවගේම පුංචි රාළ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොඳම නිලියගේ සම්මානය හිමි කරගත්තේ චාන්දනී සෙනවිරත්න. එවගේම ජනප්‍රියම නළුවා සහ නිලිය සම්මානය රයිගම් ටෙලි සම්මාන උළෙලට හඳුන්වා දෙන්නේ 2007 වර්ෂයේදී. එය හඳුන්වා දීමෙන් අනතුරුව පළමු ජනප්‍රියම නළුවා සම්මානය 2007 වර්ෂයේදී දිනාගන්නේ ශ්‍රියන්ත මෙන්ඩිස්. එවගේම ජනප්‍රියම නිලියට හිමි සම්මානය 2007 වර්ෂයේ ප්‍රථම වතාවට දිනාගන්නේ මංජුලා කුමාරී. ඒ අනුව 2007 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා පැවති සම්මාන උළෙලවල 10 ශ්‍රියන්ත මෙන්ඩිස්, අමිල අබේසේකර, මේනක රාජපක්ෂ, සාරංග දිසාසේකර, ජගත් චමිල, රුවන් පෙරේරා, තුමිදොද ඩන්කන් සහ රවීන් කනිෂ්ක යන නළුවන් ජනප්‍රියම නළුවන් ලෙස සම්මානයට පාත්‍ර වෙදී මංජුලා කුමාරි, චතුරිකා පීරිස්, නෙහාරා පීරිස්, ආශා එදිරිසිංහ, උදාරි වර්ණකුලසූරිය, ශලනි තාරකා සහ නයනතාරා වික්‍රමාරච්චි ජනප්‍රියම නිලිය ටෙහිමි සම්මානයට පාත්‍ර වෙනවා. ඒ වගේම 2005 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා මේ සම්මාන උළෙලවල් 16 ඇතුළේදී ධනංජය සිරිවර්ධන, සුමින්ද සිරිසේන, ජනක් ප්‍රේමලාල්, විශ්වජිත් ගුණසේකර, ජයලත් මනෝරත්න, රොෂාන් රවීන්ද්‍ර, විමල් ජයකොඩි, ශ්‍රියන්ත මෙන්ඩිස්, ජැක්සන් ඇන්තනි, පුබුදු චතුරංග, මහේන්ද්‍ර පෙරේරා සහ ආනන්ද කුමාර උන්නෙහි දක්ෂතම නළුවාගේ සම්මානයන්ට පාත්‍ර වෙදී චාන්දනී සෙනවිරත්න, වසන්ති චතුරාණි, නිල්මිනි තෙන්නකෝන්, දොලිකා මාරපන, පබෝදා සංදීපනි, දමිතා අපේරත්න, කාංචනා මෙන්ඩිස්, නිලක්ෂි ප්‍රනාන්දු, මේනකා පීරිස්, උමාලි තිලකරත්න, නදී කම්මැල්ල වීර සහ ශලනි තාරකා දක්ෂතම නිලියට හිමි සම්මානයට පාත්‍ර වෙනවා. ඉතින් මේ ආකාරයෙන් තමයි
රයිගම් ටෙලි සම්මාන උළෙලේ 2005 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා පැවති 16 වසරක බොහොම ප්‍රෞඪ ඉතිහාසයේ තොරතුරු දිග හැරෙන්නේ මේ අනුව ලංකාවේ ටෙලිවිෂන් ශාස්ත්‍රයේ විශිෂ්ට මෙහෙයක් කළ නලොනිලියන් රසක් සහ ජනමාධ්‍ය ශාස්ත්‍රයේ විශිෂ්ට මෙහෙයක් කළ ජනමාධ්‍ය වේදීන් වේදිනියන් රාජ්‍යක් සම්මානයට පාත්‍ර වන්නට මේ සම්මාන උළෙල හරහා හැකියාව ලැබුණා. ඉතින් ඉදිරියටත් ලංකාවේ විශිෂ්ටයන් ටෙලිවිෂන් ශාස්ත්‍රයේ විශිෂ්ටයන් අගයන්නට රයිගම් ටෙලි සම්මාන උළෙල තවත් චිරත් කාලයක් ඉදිරියටත් පවතිවා යන්න අපේ ප්‍රාර්ථනාවයි. හොඳයි. ඉතින් ඒ විදිහට තමයි රයිගම් ටෙලි සම්මාන උළෙලේ ඉතිහාස කතාව දිගහැරෙන්නේ. Kingdom of Raigam ආයතනය මගින් සංවිධානය කරන මේ රයිගම් ටෙලි සම්මාන උළෙලේ මෑත කාලයේ පැවැත්වුණු සම්මාන උළෙලවල් වලදී ජයග්‍රහණය කරපු තාරකාවන් තාරකාවියන් ඔයගොල්ලෝ දන්නව ඇති කියලා මං හිතනවා. මොකද බොහෝ සෙයින් කතාබහට ලක් වෙන වර්තමාන පරපුරේ කතාබහට ලක් වෙන ටෙලි සම්මාන උළෙලක් නිසා. ඉතින් මේ සම්මාන උළෙල ගැන ඔයගොල්ලන්ට විස්තර ටිකක් කියන්න ඕනේ කියලා හිතුව නිසා තමයි කාලයකට පස්සේ ආරම්භයක් විදිහට නැවතත් මම අලුතෙන් සෙග්මන්ට් එකක් ගෙනාවේ. එහෙනම් ආරාධනා කරනවා මගේ අලුත් සෙග්මන්ට් එක නරඹන්න, ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න ආරාධනා කරනවා. ඒ ගමන්ම මගේ YouTube channel එක Talk with YP තාමත් subscribe කරලා නැත්තම් subscribe කරන්න, like කරන්න, share කරන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම මගේ Facebook page එක Talk with YP page එකටත් like එකක් දාලා share එකක් දාන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් මේ වගේම තවත් segment එකකින් ඉදිරියේදී ඔබ හමු වීමේ බලාපොරොත්තු වෙන අදට මම සමුගන්නවා. එහෙනම් ගිහින් එන්න හැමෝටම ජය වේවා.